සහෝදරවරුනි මහිතවත් ඉස්ලාමීය බිය භක්තිකේනි අබ්දුල්ලාහ් ඉබ්නු මුබාරක් රහමතුල්ලාහි අලයිතුමාගේ කාලේ කාන්තාවක් සිටියා. ඇය කතා කරන්නේම කුරාණයේ මගින් තමයි. ඇගේ ජීවිත කතාවම කුරාණයේ තමයි. ඇගේ ජීවන රටාව කුරාණයේ පමණයි. එම කාන්තාව ඇගේ ජීවිතය තුළ රබ්බුල් ආලමීන් අල්ලාහ්ගේ බිය ඇගේ සිත් ඇතුළ තිබුණා. එම නිසා එම කාන්තාව අනවශ්‍ය කතාවලට යොමු වීමට බය වුණා. ගෞරවනීය වැඩිහිටි සහෝදරවරුනි අබ්දුල්ලාහ් ඉබ්නු මුබාරක් රහමතුල්ලාහි අලයිහි තුමාණන්ගේ හජ් වන්දනා ගමනකදී එක්තරා අවස්ථාවක හජ් නැමැතුම අවසන් කර පැමිණෙමින් සිටියා කාන්තාරයේ. එම අවස්ථාවේදී එම කාන්තාරයේදී කාන්තාවක් අතරමං වසිනවා අබ්දුල්ලාහ් ඉබ්නු මුබාරක් රහමතුල්ලාහි අලයිහි තුමාණන් දකින්නවා. එම අවස්ථාවේදී අබ්දුල්ලාහ් ඉබ්නු මුබාරක් රහමතුල්ලාහි අලයිහි අබ්දුල්ලාහ් ඉබ්නු මුබාරක් රහමතුල්ලාහි අලයිහි තුමා ඔහු එම කාන්තාවට අස්සලාමු අලයිකුම් ව රහමතුල්ලාහි ව බරකාතුහු කියා සලාම් කියනවා. එම කාන්තාව ව අලයිකුම් අස්සලාම් කියනවා. ඊන්පස්සේ අබ්දුල්ලාහ් ඉබ්නු මුබාරක් රහමතුල්ලාහි අලයිහි තුමා ඇගේ විමසනවා, කොහෙටද ඔබතුමිය යන්නට ඕනේ? ඇයි මෙතන ඉන්නේ ඔබතුමිය? එම අවස්ථාවේදී එම කාන්තාව සූරා බනි ඉස්රායිල් සූරාවේ එන ප්‍රථම වාක්‍ය කියනවා. سبحان الذي أسرى بعبده ليلا من المسجد الحرام إلى المسجد الأقصى. قرآن وكيا قارائن كرمين أكينوا مما كعبا وطا آوا حج كتا آوا مما فلسطين اتا أنت أوني مسجد الأقصى وطا أنت أوني. إن پس عبد الله بن مبارك رحمة الله عليه تمانا إما كانتا وغين بمسنوا ඔබ කොච්චර දවස් මෙතන රැඳී සිටිනවාද සහෝදරිය? එම කාන්තාව කියනවා සූරා මරියම්හි සූරතු මරියම්හි යන වාක්‍යයක් කියනවා. සලාස ලයාලින් සවියා රාත්‍රීන් තුනක් මම මෙම ස්ථානයේ සිටිනවා, මෙම ස්ථානයේ මම රැඳී සිටිනවා. ඊන්පස්සේ අබ්දුල්ලාහ් ඉබ්නු මුබාරක් රහමතුල්ලාහි අලයිහි තුමාණන් ඇසුවා, එහෙනම් ඔබතුමගේ කැමැට මොනවද කරන්නේ? ඔබ ආහාර ලෙස අනුභව කරන්න මොනවද ගන්නෙ? එම කාන්තාව එම ප්‍රශ්නයටත් පිළිතුරු දුන්නා. වඅන්තසූමූ ඛෛරුල් ලකුම් සූරා බකරාවේන සූරතු බකරාවේන වාක්‍යයක් පාරායණය කර කිව්වා. නොම්බි ඇල්ලීම, උපවාසයේ සිටීම ඔබලට යහපත්ය. මෙම වාක්‍ය එම කාන්තාව පාරායණය කර පිළිතුරු වශයෙන් ලබා දුන්නා. අබ්දුල්ලාහ් ඉබ්නු මුබාරක් රහමතුල්ලාහි අලයිහි තුමා ඇසුවා, ඇයි ඔබතුමිය මම කතා කරන විදිහට කතා කරන්නේ නැතුව සියලුම ප්‍රශ්න වලට ඔබතුමිය කුරාන් වැකි පාරායණය කරන්නේ ඇයි? ඇයි සියලුම ප්‍රශ්න වලට එහෙම කුරාන් වලින්ම ඔයා පිළිතුරු දෙන්නේ ඇයි? ඒකටත් එම කාන්තාව පිළිතුරු දුන්නා. එම ප්‍රශ්නයටත් පිළිතුරු දුන්නා. මා යල්ෆිදු මින් කවුලින් ඉල්ලා ලදෛහි රකීබුන් අතීද්. මා යල්ෆිදු මින් කවුලින් ඉල්ලා ලදෛහි රකීබුන් අතීද්. ඔබගේ කටින් එක වචනයක් පිටවුනොත් එම වචනය රකීබ අතීද් නමැති නිරීක්ෂකයන් වෙත යාවි. සියලුම දේවල් ඔවුන් සනහන් කරගන්නවා. එම නිසා තමයි මම අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැත්තේ. අනවශ්‍ය දේවල් වලට මම පැටලෙන්නේ නැහැ. ඉන්පසු අබ්දුල්ලාහ් ඉබ්නු මුබාරක් රහමතුල්ලාහි අලයිහි තුමාට එම කාන්තාව ගැන අනුකම්පාවක් හිතිලා ඔහුගේ වාහනයම පස්සෙන් නැගගෙන එක්කන් යනවා. මම ඔයාව එක්කගෙන යන්නම්. එම කාන්තාව ඒ යන අතරතුර කතා බහ කරනවා. දෙදෙනාම කතා බහට ලක් වෙනවා. මෙහෙම යන අතරතුර අබ්දුල්ලාහ් ඉබ්නු මුබාරක් රහමතුල්ලාහි අලයිහි තුමා ඇසුවා, ඔබට සැමියෙක් සිටිනවාද? ඔබ වැඳලාද? ඔබ විවාහකද? එම ප්‍රශ්නයට පතිවත් කාන්තාව අල්ලාහ්ට බිය වෙන කාන්තාව පිළිතුරු ලබා දුන්නා. සූරා මායිදාවෙහි එන වාක්‍යයක් එම කාන්තාව, යා අයියුහල් ලදීනා මනූ ලා තස්අලූ අන් අෂ්‍යා ඉන් තුබ්ද ලකුම් තසූඋකුම්. යා අයියුහල් ලදීනා මනූ ලා තස්අලූ අන් අෂ්‍යා ගෞරවනීය වැඩිහිටි සහෝදරවරුනි,
ගෞරවනීය වැඩිහිටියනි සහෝදරවරුනි මොනවද කියන්නේ සූරා කහ්ෆ් කියන වැකියක් පාරායනය කරනවා කෑම අරන් ඉන්න ළමයිනේ ගෙදරට අමුත් එක් පැමිණ සිටිනවා එම කාන්තාව කියනවා කෑම අරන් ආවට පස්සේ ඉමාම්තුමනි අබ්දුල්ලාහ් ඉබ්නු මුබාරක් රහමතුල්ලාහි අලයිහි තුමනි ඔබ කන්න ඔබ අනුභව කරන්න එවිටද ඉමාම් කිව්වා මට අද කන්නට බෑ මේ කවුද කියලා කියන්න ළමුන් කීවා මුබාරක් රහමතුල්ලාහි අලයිහි තුමාණන් කියනවා ධාලික ෆද්ලුල්ලාහි යුක්තීහි මන් යෂා වල්ලාහු දුල් ෆද්ල් අලීම් මේක අල්ලාහ් කින් ලැබෙන තෑග්ග මෙය අල්ලාහ් හිතන පරිදි හිතන කෙනාට ලබා දෙනවා මෙම පතිවත් කාන්තාව අල්ලාහ්ට බිය භක්ති වූ කාන්තාව එක් වචනයක් හෝ ජීවිතයේ එක් වචනයක් හෝ අනවශ්‍ය දෙයක් කතා කිරීමට ඇය පෙළඹෙන්නේ නැහැ ඇයි අල්ලාහ්ට තියෙන බය අල්ලාහ් මාගෙන් විමසාවි මගේ එක් වචනයක් වැරදි වචනයක් පිට වුණොත් ඒ රකීබ් අතීත් නම් ඒ මලායිකාවරුන් දෙදෙනා ඒ නිරීක්ෂකයන් දෙදෙනා ඔවුන්ගේ ලේඛනයේ සටහන් කර ගනීවි කියා බියෙන් එම කාන්තාවගේ ජීවිතයේ එන සියලුම ප්‍රශ්නවලටම පිළිතුරු ලබා දුන්නේම එම කාන්තාව කුරාන් වැකියමකින් ගෞරවණීය වැඩිහිටියනි සහෝදරවරුනි අපි මේ ලෝකේ ජීවත් වෙනවා කොච්චර දුරට අපි අනවශ්‍ය දේවල් කතා කරනවාද කොච්චර දුරට අනවශ්‍ය දේවල් වල අපි නියැලී සිටිනවාද ගෞරවනීය වැඩිහිටියනි සහෝදරුනි අපේ ජීවිතයත් මේ කුරාණයෙන් මේ පතිවත් කාන්තාවගේ ජීවන රටාවෙන් මාරු කරගත යුතුයි කුරාණෙන් අපි පිළිතුරු ලබා මඳුන්නත් නබිතුමාගේ උසස් වූ ජීවන රටාව අපගේ ජීවිතය තුළට ගෙන කටයුතු කළ යුතුයි කුරාණයේ සියලුම දේවල් ගෙන කටයුතු කරන්නට බැරි වුණත් පුළුවන් තරමින් අල්ලාහ්ට බිය විය යුතුයි පුළුවන් තරමින් මේ දිනුල් ඉස්ලාමයේ අල්ලාහ්ගේ මේ ආගම පිළිපැදීමට අපි මේ රමලන් මාසයේ උත්සාහ කළ යුතුයි සහෝදරවරුනි